විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන්නට තීරණය කළා. ඒකදී අපි විශේෂයෙන් සැලකිල්ලට ගත්තේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය ආඥා පනතේ 29 වන වගන්තියේ වෛද්‍යවරයෙකු වශයෙන්වත් යාපදිංචිය නොමැති රුක්ෂාන් බෙල්ලන කියන පුද්ගලයා සමග සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට ආරම්භ කරලා තියෙනවා සාකච්ඡාවක්. මේ නිල මට්ටමින් ආරම්භ කරන ලද සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා තමයි අපි අද මාධ්‍ය හමුව කැඳවලා තියෙන්නේ. මේකෙදී වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අපට දැනගන්නට ලැබුණ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මාර්ගයේ එතුමා මෙම රුක්ෂාන් බෙල්ලන නැමැති පුද්ගලයා සමග ඒ කියන්නේ වෛද්‍ය සංසදය නැමැති සංගමයක සභාපතියයි කියා ගන්නවා රුක්ෂාන් බෙල්ලන් නැමැත්තා සමග නිල මට්ටමේ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. අපට සෞඛ්‍ය නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබුණේ මෙම සාකච්ඡාවල අරමුණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලවලින් ඉවත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සහ ඒ සඳහා කටයුතු කිරීමට උපදෙස් දෙන සාකච්ඡාවක් තමයි එම සාකච්ඡාවන් ඇතුළත සිදු වෙලා තියෙන්නේ. එතකොට අපි මේකෙදි මුලින්ම බලන්න ඕන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියන්නේ කුමක්ද? කුමක්ද මේ ආයතනය? අපි හැම කෙනෙක්ම දන්නවා ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු, පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරු සහ ශ්‍රේණි වෛද්‍යවරු කියන සමස්ත වෛද්‍ය ප්‍රජාවගෙන් 95%ක නියෝජනයක් තියෙන, ඒ වගේම වෘත්තීය සමිති ආඥාපනත යටතේ ලියාපදිංචි වුණු නීතිමය පසුබිමක් තියෙන වෘත්තීය සමිතියක් තමයි රජයේ වෛද්‍යාරින්ගේ සංගමය කියන්නේ. ඒ වගේම ආයතන සංග්‍රහයට අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ඒ වගේම වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලවල සමාජිකත්වය ලබන්න පුළුවන් නීත්‍යානුකූලම අයිතියක් තියෙන. ඒ වගේම දැනටත් නීත්‍යානුකූල සමාජිකයෙක් විදිහට එම ස්ථානමාරු මණ්ඩලවල කටයුතු කරන රජයේ වෛද්‍යාරින්ගේ සංගමයට තමයි මෙවන් අකටයුතු කරන්නට පෙළඹවීම සිදු කරන්නේ. ඊළඟට බලන්න ඕන කවුද මේ රුක්ෂාන් බෙල්ලන කියන්නේ කියලා. රුක්ෂාන් බෙල්ලන කියන්නේ සරලවම කිව්වොත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අපි දන්නවා ලංකාවේ වෛද්‍යවරයෙක් විදිහට සාමාන්‍ය සියලුම වෛද්‍යවරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය ආඥා පනතේ 29 වන වගන්තිය යටතේ වෛද්‍යවරයෙක් විදිහට ලියාපදිංචි වෙන්න ඕන. එහෙම නැතුව වෛද්‍යවරයෙක් විදිහට අපිට වැඩ කරන්නට ශ්‍රී ලංකාව තුල බෑ. එතකොට මේ වෛද්‍ය ආඥා පනතේ 29 වන වගන්තිය යටතේ ලියාපදිංචි නොවුණු පුද්ගලයෙක් තමයි රුක්ෂාන් බෙල්ලන කියන්නේ. ඒක එතනින් අතර වෙන්නේ නැහැ. අපි පහුගිය අතීතය ගත්තොත් හිටපු ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ එතුමා ජනාධිපති අපේක්ෂකයෙක් විදියට තරං කරන සමයේ ඉතාම අසභ්‍ය ආකාරයෙන් මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කළා. තමන්ගේ වැඩ තහනමකට ලක් වෙච්ච පුද්ගලයෙක් තමයි රුක්ෂාන් බෙල්ලන කියන්නේ. ඉන් අනතුර පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා හිටිය රාජිත සේනාරත්න ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේදී මෙම රුක්ෂාන් බෙල්ලන කියන තැනත්තාට නැවත වරක් නාරාහෙන් පිට තියෙන සෙන්ට්‍රල් බ්ලඩ් බැංකේ කියන්නේ මධ්‍යම ලේ බැංකුවේ වැඩ බලන තනතුරක් හිමි වෙනවා. ඉතින් මෙම වැඩ බලන තනතුර ලැබුණාට පසුවත් එතනදී එම ලේ බැංකුවට පරිත්‍යාගශීලීන් විසින් ලබා දෙන රුධිරය වෙනත් ආයතනයකට ඉතාම ආයතාකාරයෙන් ලබා දීලා ඒ සම්බන්ධයෙන් දූෂණ චෝදනා රැසක් මේ වෙනකොට බොනු වෙලා තියෙනවා. එතකොට මේ වගේ රුක්ෂාන් බෙල්ලන කියන්නේ ඔහුගේ ඉතිහාසය සහ ඔහුගේ වැඩපිළිවෙල කටයුතු සම්බන්ධයෙන් අපිට පැහැදිලිවම ඔහුගේ ඒ තියෙන ඒ බොහොම අපිට ඇත්තටම ගත්තොත් ගැටලු සහගත චරිතයක් තමයි රුක්ෂාන් බෙල්ලන කියන්නේ. ඉතින් මේ වගේ චරිතයක් සමග තමයි වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා ආරම්භ කළා තියෙන්නේ. ඊළඟට එය එතනින් නැවතින්නේ නැති මේ රුක්ෂාන් බෙල්ලන ඉන්න අනතුර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග ඉතාම කුළුබඟ මිත්‍රත්වයක් ආරම්භ කරනවා. මෙම කුළුබඟ මිත්‍රත්වයේ අනතුරුව ඔහු වෛද්‍ය සංසදය නමින් ආයතනයක් ආරම්භ කරලා දැන්ට පවත්වාගෙන යනවා. එහි සභාපතියයි කියා ඔහු විසින් කියනවා. අපිට දැනගන්න තියෙන ආකාරයට මෙම වෛද්‍ය සංසදයේ නිලධාරී මණ්ඩලය ඇරෙන්නට සමාජිකත්වයක් ඉන්නවද කියන එක අපිට අදටත් සැකයක්. ඉතින් මෙවන් සමාජිකත්වයක් නැති වෛද්‍ය සංසදයක් කියයි කියා ගන්නා ආයතනයක් පවත්වාගෙන යන එහි සභාපතියයි කියා ගන්නා රුක්ෂාන් බෙල්ලන නැමැති පුද්ගලයා සමග ඊට අමතරව
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය ආඥා පනතේ 29 වන වගන්තිය යටතේ වෛද්‍යවරයෙක් විදිහට ලියාපදිංචියවත් හිමි නැති රුක්ෂාන් බෙල්ලන කියන පුද්ගලයාත් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා නිලමට්ටමින් කරන ලබන මේ සාකච්ඡාව සම්බන්ධයෙන් අපිට විශාල ගැටලුවක් තියෙනවා. මොකද මේ සාකච්ඡාවේ යටි අරමුණ රජයේ වෛද්‍යාරංගේ සංගමය ස්ථානමාරු මණ්ඩලවලින් ඉවත් කිරීමේ න්‍යායපත්‍රය තමයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපිට තියෙන ගැටලුව තමයි වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා මෙතරම් මෙම වෛද්‍යරෙක් වශයෙන්වත් ව්‍යාපදිංචි වෙලා නැති මෙවන් පුද්ගලයෙක් සමග සාකච්ඡා කිරීමට තරම් පහත් තත්වයකට වැටුනේ කෙසේද කියන ගැටලුව රජයේ වෛද්‍යාරංගේ සංගමය විදිහට අපිට තියෙනවා. මේ හුදෙක් එතුමාගේ නොදැනුවත්කමින් වූ දෙයක්ද එහෙම නැත්නම් වෙන යම් කෙනෙක්ගේ හෝ පිරිසකගේ පෙළඹවීමක්ද කියන ගැටලුව තමයි අපිට අද තියෙන්නේ. ඒ කෙසේ වෙතත් ඉදිරියේදී යම් ආකාරයකින් රජයේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලවල නීත්‍යානුකූල අයිතිය තියෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මෙම නීත්‍යානුකූල අයිතිය අභියෝගයට ලක් කරන්න ඒ අයිතියට බලපෑම් කරන්න කිසියම් පුද්ගලයෙක් උත්සාහ කරනවා නම් ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන්නට රජයේ වෛද්‍යාරින්ගේ සංගමය කිසිම විටක පසුබට වෙන්නේ නැහැ කියන පණිවිඩය අපිට මේ වෙලාවේ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ඒ දැඩි ක්‍රියාමාර්ගවලදී යම් විදියක හැට දවසේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමක් සිදු වුණොත් බිඳ වැටීමක් සිදු වුණොත් එහි සම්පූර්ණ වගකීම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ගත යුතුයි කියන තීරණය අපි මේ පිළිබඳව දැඩි ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ අවස්ථාවේදී අවධාරණය කරලා සිටිනවා. ස්තුතියි.